අයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මූවිස්කෝප් එල්කැපේ channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ 2006 නිකුත් වුණු පල්ස් කියන හොරර් සහ සයිකලොජිකල් මූවි එක. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි ෆිල්ම් එක පැත්තට යමු. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ ජෝෂ් ඕක්මන් කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යාව. මෙයා මේ කලබලෙන් වගේ යන්නේ විශ්වවිද්‍යාල බිල්ඩින් එකට. එයා අතරේදී බයිසිකලයක සයිඩ් කණ්ණාඩියකින් මෙයා අද්භූත රූපයක් දකිනවා. හැබැයි දෙවනි පාර බලද්දී ඒක අතුරුදහන්. සිද්ධින් ජෝෂ් ටිකක් කලබල වෙනවා. ඒත් ඒක අමතක කරලා දාලා ජෝෂ් ලිෆ්ට් එකෙන් පුස්තකාලයට යනවා. මෙයාත් එක්ක ලිෆ්ට් එකේ තව මහලු මිනිසෙකුත් ඉන්නවා. පුස්තකාලයට ආවට පස්සේ ජෝෂ් දකිනවා අද මෙතන මහා අමුතු විදිහට කළුවරයි. කොමරි මෙයා මෙතනට ආවේ මෙයාගේ යාළුවා ඩග්ලස් හම්බෙන්න. ඉතින් මෙයා ඩග්ලස්ගේ නම කියලා කතා කරනවා. ඒත් ඩග්ලස් පුස්තකාලේ පේන නැති හින්දා ජෝෂ්ට මහා අමුතු කනස්සල්ලක් දෙනවා. මෙයාට පුස්තකාලේ ඇතුලේ මොකක් හරි අමුත්තක් තියෙනවා වගේ දැනුණත් මෙයා පුස්තකාල ටිකක් ඇවිදිනවා. කොහොම ඇවිදිද්දී එක පාරටම මෙතනට අර මහලු මිනිස්සයා මතු වෙනවා. ඒකෙන් තිගැස්සෙන ජෝෂ් අතින් පොත් ටිකක් බිමට වැටෙනවා. ජෝෂ් ආයෙමත් පොත් ටික අතර ගද්දී අර මහලු මිනිස්සයා මලකඩ කාපු කරත්තෙත් එක්ක මෙතනින් යනවා. ජෝෂ් තාමත් ඉන්නේ යාගේ යාළුවව හොයන ගමන් ඒත් එක පාරටම අමුතු සිද්ධියක් ट्यूब लाइट निवि निवि पत्त रावल तीन पोत निकम पिम वेटेनवा वयसक मनुष्य खराते तनियम गवा कुतूल जोश खराते लंगट लंगेनवाम जोश के मून सर हिम भयानक कैगहन मूनवा जो सहन भयवेनवा हे तेम दिग्ग अंगिल तीन भयानक अमन साधमित जोश के ओलू अलगे न्याके अंगे तीन जीव बल एलियट एदलगनवा जोश टोने सहन दरुण ඊළඟ සීන් එකේදී අපිට තව විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ 4 දෙනෙක්ව පෙන්නවා. ඉසබෙලා, ස්ටෝන්, ටිම් සහ මැඩි. මෙයාලා ඉන්නේ බාර් එකක බොන ගමන්. සෙට් එකම ඉන්නේ ගොඩක් ආතල් එකේ. ඒත් මැඩි ඉන්නේ මෙයාගේ කම්පියුටර් බෝයෆ්‍රෙන්ඩ් ජෝෂ් හින්දා. ගොඩක් කවුලෙන්. මොකද සතියක විතර ඉඳන් ජෝෂ්ගෙන් කිසිම තොරතුරක් නැහැ. මැඩිගේ අවුල තේරුණු ඉසබෙලා මැඩිට කියනවා ජෝෂ්ගෙන් අයින් වෙලා ජීවිතේ ඉස්සරහට යන්න කියලා. මොකද මේ දෙන්නා එකට ගත කරන කාලට වඩා වෙන් වෙලා ගත කරන කාලේ වැඩි. පස්සේ මැඩි ගැන කැමැත්තක් තියෙන ටිම් කියනවා මං ඔයාව ගෙදරට දාන්න එන්නම් කියලා. ඒත් මැඩීට ටිම් කියන්නේ යාළුවෙක් විතරයි. ඉතින් මැඩී කියනවා හොනේ නෑ මං තනියම යන්නම් කියලා. මැඩී යාගේ අපාර්ට්මන්ට් එකට ආවට පස්සේ ෆෝන් එකට ආපු වොයිස් මේල් ටික අහනවා. එකක් යාගේ අම්මගෙන්. පුදුම හිතන විදියට අනික ඇවිත් තියන්නේ ජෝෂ් ගෙන්. ඒ වොයිස් මේල් එක හිස් එකක්. ඒ වොයිස් මේල් එකේදී ජෝෂ් මැඩීගේ නම කියලා නිකම්මම කට් කරනවා. ඒ ගැන කුතුහලයක් ඇති වෙන කෙල්ල ආයෙමත් ජෝෂ්ට කෝල් කරනවා. ඒත් ජෝෂ් ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ. මේ දේවල් එක්ක මැඩීට රෑ නිදියන්නේ නෑ. ඉතින් මෙයා මෙයාගේ රූම්මේට් ඉසබෙලාව බලන්න යනවා. ඒත් ඒකෙත් කිතර නෑ. බලද්දි කවුද මන්ද කොල්ලෙක් එක්ක නිදා ගන්න ඒ කොල්ලගේ තනට ගිහින්. ඉතින් මැඩි ආයෙමත් ගෙදර එන්න කියලා ඉසබෙලාට මැසේජ් එකක් එවනවා. ඊළඟ දවසේ යුනිවර්සිටි එකේ ක්ලාස් එකෙන් පස්සේ මැඩි ජෝෂ්ගේ අපාර්ට්මන්ට් එකට ගිහින් බලන්න තීරණය කරනවා. කෙල්ල ගිහින් කතා කරනවා. ඒත් ඇතුලෙන් කිසිම උත්තරයක් නැහැ. ඉතින් කෙල්ල දොරේ අමතර යතුරු හොයාගෙන දොර අරිනවා. මැඩි අපාර්ට්මන්ට් එකට ආවට පස්සේ ඇතුල සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් වෙලා කම්පියුටර් එකේ හිතා ගන්න බැරි කෝඩ් ටික කුතරන් යනවා. කොමාරි ටික වෙලාවකට පස්සේ ජෝෂ් එළියට එනවා. ඒත් මෙයාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස්. මැඩි අහනවා ඔයා කොහෙද හිටියේ? ඇයියා ෆෝන් එක ආන්සර් කළේ නැත්ද කියලා. ඒත් ඒකට උත්තර දෙනවා වෙනවට ජෝෂ් ඉතනට් කේබල් එකක් අතේ උතාගෙන කාමරයට ගෙහින් මැඩීට කියනවා කුස්සියට වෙලා ඉන්න කියලා. ඔවුන් බලාගෙන ඉද්දී මැඩි පුදුම හිතන දෙයක් දකිනවා. ජෝෂ්ගේ හුරතල් බල්ලා කබඩ් එකක් ඇතුළේ හිර කරලා කන්න බොන්නවත් නැතුව බල්ලා ඉන්නේ මැරෙන්න ඔන්න මෙන්න වගේ. කලසලට පත් වෙන මැඩි මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා අහගෙනම ජෝෂ්ගේ කාමරයට යනවා. ඒ දකින දෙයින් මැඩි හොඳටම ෂොක් වෙනවා. කේබල් එක පාවිච්චි කළා ජෝෂ් සියදිවි නසාගෙන. සිද්ධිය ගොඩක් අඳුරුයි. ගොඩක් භයානකයි. මේ කම්පන සාගත සිද්ධියෙන් පස්සේ මැඩි මානසිකව වැටෙනවා. ඉතින් කෙල්ල උදව් බලාපොරොත්තු වෙන මානසික වෛද්‍යවරයෙක් හම්බෙන්න යනවා. මැඩි එක සෙෂන් එකකදී ජෝස් කරගත්තු දේ යාට නවත්තන්න බැරි වුණානේ කියලා කඩාගෙන වැටෙනවා. හැබැයි මානසික වෛද්‍යවරයා කියනවා ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි කියලා. මොකද ජෝස් ගොඩ කාලයක් ජීවත් වෙලා තියෙන්නේ තනියම හැංගිලා. එදා දවසේම මැඩිගේ යාළුව සෙට් එක ගෲප් chat එකකින් මැඩිව සනසන try කරනවා. ඒත් එක්කම ජෝස්ගේ account එකෙන් උදව් ඉල්ලලා message එන්න ගන්නවා. සිද්ධියෙන් හැමෝම ගොඩක් පුදුම වෙනවා. පස්සේ දවසේ මේ දෙගෙන කතා කරන හතර දෙනා කැම්පස් එකේදී එකතු වෙනවා. එතනදි මෙයාලා හිතනවා ජෝෂ්ගේ කම්පියුටර් එක තාමත් ඇත්තේ ඔන් වෙලාමයි. මේ මැසේජ් එකේ වෛරස් එකකින් වෙන්නේ නැති කියලා. ඉතින් ස්ටෝන් ජෝෂ්ගේ අපාර්ට්මන්ට් එකට ගෙහින් කම්පියුටර් එක ඕෆ් කරන්න තීරණය කරනවා. කැම්පස් එකේ ක්ලාස් ඉවර වුණාට පස්සේ ස්ටෝන් ජෝෂ්ගේ අද්භූත අපාර්ට්මන්ට් එකට යනවා. ස්ටෝන් සෑහෙන්නම බය වෙන්න සුදුමැලි කාන්තාවක් පිටිය ඇතුලෙන් ස්ටෝන්ගේ පැත්තට එන්න ගන්නවා. හොඳටම බය වෙන ස්ටෝන් ඇඳ ඇතුලේ හැංගෙනවා. ඒ සුදුමැලි හොල්මන ස්ටෝන් ළඟට ඇවිත් මෙයාගේ ආත්මයත් එළියට ඇදලා ගන්නවා. ජෝස්ටෝනෙත් මේ දෙමයි. ඒත් හොල්මනකට බයේ ඇඳක් ගැට හැංගෙනවද මෝඩ බූරුවා.
ඊට පස්සේ දවසේ මැඩි කම්පියුටර් එක ඕෆ් කළාද කියලා අහන්න ස්ටෝන්ට කෝල් කරනවා. ඒත් ගයිස් ජෝෂ් කළා වගේම ස්ටෝන් උත් ෆෝන් එකෙන් වැඩි දෙයක් කතා කරන්නේ නැහැ. සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව මැඩිම ජෝෂ්ගේ අපාර්ට්මන්ට් එකට යනවා. බලද්දි මේකේ අයිතිකාරය ඇතුලේ බඩු අයින් කරලා මෙතරම් පිරිසිදු කළා. මැඩි යාගෙන් අහනවා කො කම්පියුටර් එක කියලා. බලද්දි මාස ගාණක් තිස්සේ ජෝෂ් මෙතන කුලිය ගෙවලා නැති හින්දා මෙයා කම්පියුටර් එක විකුණලා. ඉතින් මැඩි ඇඩ්‍රස් එකත් අරගෙන කම්පියුටර් එකෙන් ගත්ත කෙනාව හොයාගෙන යනවා. එයාගේ නම ඩෙක්ස් මැකාතේ. දැන් මැඩි හිතාගෙන ඉන්නේ ජෝෂ්ගේ කවුන්ට් එකෙන් මැසේජ් එවුවේ මේ ඩෙක්ස් කියලා. කෙල්ලේ ඉගෙන කියලා ඩෙක්ස්ට බයිනවා. ඒත් මෙයා මොනවද මේ කියවන්නේ කියලා හිතාගෙන බැරි ඩෙක්ස් කම්පියුටර් එක පැනලා කියනවා. මම තාම මේක ප්ලග් කරේවත් නැහැ කියලා. ඉතින් මේක දකින මැඩි මෙතනින් පිට වෙලා යනවා. මැඩි කිව්වේ මොකක් ගැනද කියලා හොයලා බලන්න ඩෙක්ස් කම්පියුටර් එක ඔන් කරලා අමුතු වීඩියෝ ටිකක් හොයාගන්නවා. ඒ අතරින් එක වීඩියෝ එකක ජෝෂ් තුවක්කුවක් අරගෙන සියදිවි නසා ගන්නවා. ඒක දැකලා බය වෙන ඩෙක්ස් මැඩිට කතා කරලා වීඩියෝ එක පෙන්නනවා. වීඩියෝ එක බලපු ගමන් මැඩිත් හොඳටම කලබල වෙනවා. කාලේ ගෙවිලා ගිහින් ටික දවසකට පස්සේ කැම්පස් එකේදී මැඩීට පාර්සලයක් හම්බෙනවා. බලද්දි මැරෙන්න දවස් 2-3කට කලින් මේක එවලා තියෙන්නේ ජෝෂ්. පාර්සලයේ ඇතුළේ තියෙන රතුපාට ලොකු ටේප් 3ක් සහ කොලේක ලියපු නෝට් එකක්. ඒකේ තියෙන්නේ මේකෙන් එයාලව එලියෙන් තියනවා. ඒකට හේතුව නම් දන්නේ නැහැ කියලා. මේ නෝට් එකෙන් දැන් තියෙන අභිරහස සහ ව්‍යාකූලත්වය තව තවත් වැඩි වෙනවා. දවසින් දවස ගෙවිලා යද්දි මැඩීටත් භයානක හීන භයානක ආත්ම ටිකෙන් ටික පේන ගන්නවා. මිනිස්සු Taman ඉස්සරහම හිතා ගන්න බැරි දේවල් කළා. දවසක් මැඩි රෙස්ට් රූම් එකේ ඉද්දි මෙයාට අමුතු සද්ද ඇහෙන්න ගන්නවා. ඉතින් කෙල්ල ඒ මොනවද කියලා බලන්න යනවා. හදිසියෙම කෙල්ල කණ්ණාඩියෙන් දකිනවා බාත්รูම් එකේ දොරෙන් කවුරු හරි එබිලා බැලුවා කියලා. ඒකෙන් කෙල්ල හොඳටම බය වෙලා කලබලෙන් එළියට දුවනවා. ඊළඟ සීන් එකේදී ස්ටෝන් දවස් කීපයක් තිස්සේ කෝල් ලාන්ස කරපො නැති හින්දා ටිම් ස්ටෝන්ව බලන්න යනවා. ස්ටෝන්ගේ අපාර්ට්මන්ට් එකට ගියාට පස්සේ ටිම් දුක හිතෙන තත්ත්වයක ඉන්න ස්ටෝන්ව දකිනවා. අඬන ගමන් ස්ටෝන් කියනවා මට මැරෙන්න බෑ කියලා. ටිම් මේකට උත්තර දෙන්න හදනවා ඊට කලින් අපි හසිතියට ස්ටෝන්ව බිත්තිය ඇතුළට ඇදලා යනවා. බිත්තිය ඉතුරු වෙන්නේ අඳුරු හෝඩුවාවක් විතරයි. සිද්දෙන් ටිම් හොඳටම බය වෙනවා. ඉතින් එයාගේ අපාර්ට්මන්ට් එකට දොල ගිහින් වියරුවෙන් වගේ දොර ජනෙල් හැම එකක්ම රතුපාට ටේප් එකකින් වහනවා. වැවුවට පස්සේ ටිම් දොරේ හිලෙන් බලනවා. ඒත් එක්කම විශාල කටක් තියෙන අමනුෂ්‍ය රූපයක් ඇවිත් අර වගේම ටිම්ට ඇටැක් කරනවා. රතුපාට ටේප් එකෙන් කිසිම දෙයක් උනේ නැහැ. එදාම රෑ මැඩීගේ කම්පියුටර් එක නිකම් ඔන් වෙලා අමුතු වීඩියෝ ටිකක් ප්ලේ වෙන්න ගන්නවා. බය වෙන මැඩි කම්පියුටර් එකේ වයර් ටික ගලවනවා. ඒත් printer එකෙන් කොල ටිකක් print වෙන්න ගන්නවා. ඒක තියෙන්නේ බොඳ වෙලා ගියපු භයානක අඳුරු අද්භූත මොණක්. සිද්දෙන් බය වෙන මැඩි ඩෙක්ස්ගේ තැනට ගිහින් මේකන කියනවා. මෙයා ඒකට උත්තරයක් විදියට ජෝෂ් එයාගේ යාළුවා ඩග්ලස්ට ආපු වීඩියෝ එකක් පෙන්නනවා. ජෝෂ් සහ ඩග්ලස් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරද්දී නොදැනුවත්වම වෛරස් එකක් ඇදලා ඒ වෛරස් එකෙන් ජීවතුන්ගේ මලවුන්ගේ ශේෂ්ත්‍ර සම්බන්ධ කරන ద్వාරයක් ඇරිලා මේකනම් මහා අමුතු වෛරස් එකක්. වීඩියෝ එකේ තව කියන විදියට ජෝෂ් මේ වෛරස් එකේ ප්‍රශ්න විසඳන්න කෝඩ් කරලා ප්‍රෝග්‍රෑම් එකක් හදලා අන්න ඒකෙන් පස්සේ තමයි ජෝෂ් ඩග්ලස්ටත් කතා කරලා පුස්තකාලයට ගිහින් තියන්නේ. හැබැයි ඉතින් ජෝෂ් එයා හදපු ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කළා වෛරස් එක අයින් කරන්න කලිනුයි. වෛරස් එකෙන් ආපු හොල්මනක් ජෝෂ්වත් අල්ලගත්තේ. පස්සේ ජෝෂ්ගේ කම්පියුටර් එකේ කේස් එක ඇතුළේ තිබිලා ඩෙක්ස් ඒ ප්‍රෝග්‍රෑම් එක හොයාගෙන ඒක හංගලා තිබිලා තියෙන්නේ රතුපාට ටේප් වලින් වහලා. එයාතර ඉසබෙලා රෙදි ටිකක් හොදගන්න ලොන්ඩරියට යනවා. එකපාරටම ඔටෝම ලයිට් ඔන් ඕෆ් වෙන්න ගන්නවා. ඒත් එකම ඉබේම වොෂින් මැෂින් එකක දොරක් ඇරෙනවා. ඇතුළේ තියෙන රෙදි ටික නිකම්මම එළියට වැටෙනවා. ඉතින් කෙල්ල යනවා ඒ ටික ගැන බලන්න. ඒත් කෙල්ලෝ එකපාරටම බය වෙන්න මකුළුවෙක් වගේ ආත්ම එළියට එනවා. කලින් වගේම ඉසබෙලාගේ ආත්මයත් උවැගෙන් එළියට ඇදලා ගන්නවා. එදාරෑ මැඩි ගෙදරවට පස්සේ දුෂ්ට ආත්මයක් වැහිලා ඉන්න ඉසබෙලාව දකිනවා. උදව්විල්ලා මැඩි 911 කෝල් කරනවා. ඒත් ඒ පැත්තෙනොත් කෝල් ලාන්ස කරන්නේ නැහැ. ෆෝන් එක තිබ්බ ගමන්ම ඉසබෙලාව කෑලි කෑලි වලට අළු වෙලා යනවා. ඊට පස්සේ අපි ඔයා ළඟටත් ඉක්මනටම එනවා කියලා ආත්මය මෙතනින් පිට වෙලා යනවා. හොඳටම බයෙන් මම්මුලා වෙලා ඉන්න මැඩි ඩෙක්ස්ට කෝල් කරනවා. ඩෙක්ස් ඉක්මනට කෙල්ලව ගන්න එනවා. ඩෙක්ස් ඩග්ලස්ගේ තනත් හොයාගෙන ඉතින් මෙයාලා මොකද මේ සිද්ධ වෙන්නේ කියලා දැනගන්න ඩග්ලස්ව හම්බෙන්න තීරණය කරනවා. යන අතරේ මෙයාලා දකිනවා මුළු පරිසරයම අඳුරු අද්භූත මූකලාණයක් වෙලා එක මිනිස්සෙක්වත් පේන්න නැහැ. හැමදේම විනාශ වෙලා ගිහින්. හැබැයි මගදී මෙයාලට එක පවුලක් හම්බෙනවා. එයාලා කියනවා මේකෙන් බේරෙන්න පුළුවන් තරම් ඉක්මනට තාක්ෂණය අඩු පැත්තකට යන්න කියලා. මොකද මේ ආත්ම එළියට එන්නේ කම්පියුටර්ස් වලින්නේ. එයාලා එහෙම කිව්වා
තවත් මැඩේගේ ඩෙක්ස්ගේ අරමුණ ආත්මවලට බයේ පැනලා යන එක නෙවෙයි. ජෝෂ් හදපු ප්‍රෝග්‍රෑම් එකේ වෛරස් එක ඉවරයක් කරලා දාන එක. මෙයාලා ඩග්ලස්ගේ තැනට ආවට පස්සේ දකිනවා මුළු කාමරේම රතු පාට ටේප් ගාලා. ටික වෙලාවකට පස්සේ ටොයිලට් එකෙන් එළියට එන ඩග්ලස් භයානක ආත්ම ඇතුළට එයි කියලා හොඳටම බය වෙලා. ඉක්මනට දොර වහලා තව රතු පාට ටේප් වලින් දොර ආයෙමත් සීල් කරනවා. මෙයාලා ඩග්ලස්ගෙන් අහනවා මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඩග්ලස් මේ හැමදේම මුල ඉඳන් කියනවා. මෙයයි ජෝෂුයි ටෙලිකොම් ප්‍රොජෙක්ට් එකකට සම්බන්ධ වෙලා. ඒ කාලෙදි මෙයාලා කවුරුවත්ම දන්නේ නැති සංඛ්‍යාත ටිකක් හොයාගෙන. ඉතින් මෙයාලේ සංඛ්‍යාත ඕපන් කරලා බලලා ඒකෙන් නොදැනුවත්වම වෙලා තියන්නේ වෙනත් මානෙක ආත්මවලට ජීවමාන ලෝකෙට එන්න ඉඩ දීපු එක. ඩග්ලස් කියන විදිහට ඒ ආත්ම මිනිස්සුන්ගේ ඇඟට අපි ජීවත් වෙන්න තියෙන ආසාව අයින් කරලා ඒ මිනිස්සුන්ට සියදිවි නසා ගන්න සලස්සනවා. මේ හැමදේම දැනගත්තට පස්සේ ඩෙක්සා මැඩි තේරුම් ගන්නවා මේක නවත්තන්න ඕනේ නම් කැම්පස් බිල්ඩින් එකේ යටම තට්ටුවේ තියෙන සර්වර් කම්පියුටරයකට ජෝෂ්ගේ ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ කියලා. ඒ විස්තරත් එක්ක මේ දෙන කැම්පස් එකේ සර්වර් රූම් එකට යනවා. ඒත් එතනට ගියපු ගමන්ම බය හිතන කම්පියුටර් ආත්ම ගොඩක් ඇවිත් මෙයාලට තර්ජනය කරනවා. ඒත් මෙයාලා කොහොම හරි ටිකටම පහළ තට්ටුවට යනවා. හැබැයි අර ආත්ම ටිකත් පස්සෙන් එන්න ගන්නවා. ඉතින් ඩෙක්ස් උන්ට එන්න බැරි වෙන්න දොර අල්ලගෙන මැඩීට කියනවා එක්මනට ලිෆ්ට් එකට යන්න කියලා. කෙල්ල ලිෆ්ට් එකට ගිය ගමන් ඩෙක්ස් දුවලා එනවා. ඒත් ඊට කලින් එක වගේ ආත්ම දෙකක් දෙන්න අතර තියෙන පාර හරස් කරනවා. ඉතින් මෙතනින් එහාට මැඩීට යන්න වෙන්නේ තනියම. ලිෆ්ට් එකේ පහළට යන ගමන් ඉද්දි එක පාරටම කරන් ගිහින් ලිෆ්ට් එක නවතිනවා. හැබැයි මැටි කොහොමාරි ලිෆ්ට් එකෙන් එළියට ඇවිත් තනියෙන්ම සර්වර් රූම් එකට යනවා. හැබැයි එතනදිත් එක පාරටම සයිබර් ආත්මයක් ඇවිත් හිමින් සැරේ මැටිට ලං වෙනවා. ටික වෙලාවකට පස්සේ ආත්ම ගොඩක් ඇවිත් උන්ගේ ඇතුළට කෙල්ලව ගිලගන්න හදනවා වගේ මැටිට මැවිලා පේන්න ගන්නවා. ඉතින් ගයිස් මැටිවත් අවසන් වෙන්නයි යන්නේ. හැබැයි හරිම වෙලාවට ඩෙක්ස් ඇවිත් කෙල්ලව ඇදලා අරගෙන බේර ගන්නවා. කොයිම වෙලාවකවත් ආත්මයක මෝන දියා බලන්න එපා කියලා ඩෙක්ස් කෙල්ලට අවවාද කරනවා. මෙතනින් පස්සේ ඩෙක්ස් සර්වර් එකේ මේන් කම්පියුටර් එකට ඇවිත් ජෝෂ්ගේ ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරනවා. හැබැයි ඒක ඉන්ස්ටෝල් කරේ ගමන්ම සිස්ටම් එක ක්‍රෑෂ් වෙලා මොනිටර් එකෙන් ආත්මයක් මතුවෙනවා. විනාඩියකට විතර පස්සේ සිස්ටම් එක ඔටෝම රීබූට් වෙනවා. කම්පියුටර් ආත්ම ටික ආයෙමත් මතුවෙනවා. ඉතින් මැඩීටයි ඩෙක්ස්ටයි මෙහෙම පැනලා යන්න සිද්ධ වෙනවා. ටවුන් එකේ ඉඳන් සැලකිය යුතු දුරක් ගියාට පස්සේ වාහනයට පොඩි විවේකයක් දෙන්න වෙනවා. හොමිද්දි වැඩි වෙලාවක් යන්න කලින් ආමියකෙන් රේඩියෝ බ්‍රෝඩ්කාස්ට් එකක් දෙනවා. ඒකෙන් යාලා ඉන්ටර්නෙට් කනෙක්ෂන්, ෆෝන් සිග්නල්, ටීවී සිග්නල් කිසිම දෙයක් නැති ආරක්ෂිත කලාප ටිකක් කියනවා. හැබැයි යාලා කියන තැන් වලට යන්න පටන් ගන්නත් කලින් අත හතරක් තියෙන මනුෂ්‍ය මූණක් තියෙන අමනුෂ්‍ය ආත්ම ටිකක් මෙයාලට ඇටෑක් කරනවා. හැබැයි මුන් මෙයාලට මුකුත් කරන්න කලින් ඩෙක්ස්ට පුළුවන් වෙනවා වාහනේ ස්ටාර්ට් කරගෙන සිග්නල් අඩු පැත්තකට යන්න. කොහොම කියන අන්තිමේදී මෙයාලා කොහොම හරි ආරක්ෂිත කලාපයට එනවා. ෆිල්ම් එකේ අවසානයේදී මැඩීගේ කටහඬින් වොයිස් ඕවර් එකක් යනවා. අපිට කවදාවත්ම ආපහු යන්න බෑ. නගර දැන් න්යාලගේ. අපේ ජීවිත දැන් වෙනස්. අපි හැදුවේ තාක්ෂණයෙන් අපිව එකිනෙකාට සම්බන්ධ කරගන්න. ඒ වෙනුවට සිද්ධ වුණේ හිතා ගන්නවත් බැරි බලවේගවලට අපිව සම්බන්ධ කරගත්තු එක. අපි කලින් දැනගෙන හිටපු ලෝකය දැන් ඉවර වෙලා ගිහින්. නමුත් ජීවත් වෙන්න තියෙන ආසාව කවදාවත්ම මිය යන්නේ නැහැ. අපිට පමණක් නෙවෙයි. ඒත් ඕන් වෙනුනොත් නෙවෙයි. ඉතින් තවත් මේ වගේ මූවීස් බලන්න වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්න. තවත් දවසක තවත් මූවී එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.